අටවෙනි කාරණේට රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය පොහොර ඔබතුමා මේක කියවන්න අවශ්‍ය ඉන්නේ ඔව් කියන්න රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ ඈවර කරුට බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස වෙන් කරන කර මුදාලන ලෙසට දෙන ලද උපදෙස් වලින් අංක B2B 8B34 හා A1/8 යන නිවාසවල නීති විරෝධී රැඳුම් මධ්‍යස්ථාන පිහිටවීමට පහසුකම් සැලසිනි රනිල් වික්‍රමසිංහ මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ කොමිෂමේ වාර්තාව බටලන්ද නිවාස අර වගේ කොමිෂන් වාර්තාව මේ කොමිෂන් වාර්තාව බටලන්ද නිවාස කොමිෂමේ B2B8 B34 හා A1/8 යන නිවාසවල නීති විරෝධී රැඳුම් ස්ථාන හා වදකාර පැවැත්වීමට අනියමින් වගකී යුතු වන්නෝය ඊළඟ කාරණේ A90 තමයි මෙතනදී මම කිව්වේ නෑ මට උත්තර දෙන්න බුතුමා රණවීර කසිං මහත්තයාගේ හොඳ ගෝලයක් කියලා මම දන්නවා මට උත්තර දෙන්න ගෝලේ ආරක්ෂා කරන්න ඕක තමයි ඒක තමයි ඊළඟට නායකයාට තමයි විරුද්ධ බොරු කියන්නේ A90 තමයි මම අර කියුවේ A90 තමයි මම කියුවේ විධායකයේ නියෝජනය කරන යම් යම් පුද්ගලයන් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කරනු ලැබීමට තුම අමාත්‍යවරයෙක් විදියට එක් හේතුවක් නම් ඔවුන්ගේ හැසිරීම අප්‍රමාදව ක්‍රියාත්මක වන හා උචිත දඬුවම් වලට තරවටු ලක් නොවීමයි පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිටපිට උල්ලංඝනය කර නැතයි හඳුනාගත් පුද්ගලින්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ ස්වරූපයෙන් සුදුසු දඬුවම් පුද්ගලින්ට පැමිණීම අවශ්‍ය අතිරේක අධිකරණ බලයේ ශ්‍රේෂ්ඨ අධිකරණ පැරිමඩි නිර්දේශ කරමු ඊළඟ කාරණේ මුලින් වූ පරිච්ඡේදවල ප්‍රකාශ කරන ලද පරිදි මම දැන් කියපේවා ජ්‍යෙෂ්ඨ පොලිස් පොලිස් නිලධාරීන් විසින් මෙන්ම එවකට පැවති රජයේ දේශපාලඥයෙකු එකන ඉන්නේ දැන් කියපු නම කු විසින් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කරන ඔබුණ ආකාරයේ මානව අයිතිවාසිකම් මේ මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කරනු ලැබූ ආකාරයේ අප විසින් සලස්වන ලෙසට පොලිස් ප්‍රතිවරයාට අතිගරු ඔබතුමිය නියෝග කිරීම නිර්දේශ කරමු මේ සම්බන්ධයෙන් මේ කොමිෂන් මෙම කොමිෂන් සභාවේ වාර්තාව එහි පරීක්ෂණ කටයුතු පිළිබඳ වාර්තා මේ කොමිෂන් සභාවට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් සිදු කරන විමර්ශනයට ආධාර සටහන් සහ වෙනත් කරුණු සමග අතිගරු ඔබතුමිය පොලිස් ප්‍රතිපත්ති කරතොත් එහෙකි ඒක නිසා මේ චෝදනාව